කොළඹ ප්‍රධාන පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්ද විදුහල් අතර සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරණය මෙවර පැවැත්වෙන්නේ 93 වැනි වරටයි. මෙවරත් හිරු ටීවී, හිරු FM ඇතුළු හිරු මාධ්‍ය ජාලයයි සුලෝහිත සංග්‍රාමයට නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ. මේ දක්වා පැවති සුලෝහිත සංග්‍රාමයේ තරඟ 73ක්ම ජය පරාජයෙන් තොරව නිමා වෙද්දී ආනන්ද ක්‍රීඩකින් තරඟ 12ක් ජයගෙන නාලන්දා විද්‍යාලයට තරඟ 7ක ජය හිමි වුණා. වසර 69කට පසු නාලන්ද විද්‍යාලය පසුගිය වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේ ජය ගන්නට සමත් වෙද්දී මෙවර ආනන්ද විද්‍යාලය යලි ආචාර්ය එන්.එම්. පෙරේරා කුසලාණය සිය දෝතට ගැනීමේ අරමුණ ඇතිව තරඟ බිමට පිවිසෙනවා. ආනන්ද විද්‍යාලය නෙත්ම සමරවීරගේ නායකත්වයෙන් තරඟයට පිවිසෙද්දී නාලන්ද කණ්ඩායමේ නායකත්වය දරන්නේ චනුල් අතුකෝරලයි. මේ වර සීසන් එකේ අපි මැචස් 13ක් සෙල්ලම් කරා. ෆස්ට් ඉනිංස් 3ක් සමග අවුට් රයිට් ඉන්නත් තියෙනවා. මේ තරඟ වාරේ අපි මැචස් 12ක් ගහලා තියෙනවා. අවුට් රයිට් දෙකක්ද ෆස්ට් ඉනිංස් මැච් 3ක්ද දින්න කියලා. අපේ කණ්ඩායමේ පළමු ගාන පස් දෙනා ලකුණු 300 පසුකර සිටිනවා. සීසන් එකේ පළවෙනි 10 පසුකරේ ඍෂිවිල්වචන පන්දු යවනංගෙන් විනෝද් කල්දේරා සජිත් අනගේ කඩලු 40 පසුකර සිටිනවා. ජනල් ඉන්සර කඩලු 30 පසුකර සිටිනවා. පන්දු යවන්නන් වික කිසි ගණන් 3 දෙනෙක් වගේ ඉන්නවා. තව බැට්ස්මන්ලාගෙන් හිරුත් විම්සානුයි කිප්ම සිත්මල් ඒගොල්ලෝ හොඳ ෆෝම් එකේ ඉන්නවා. මේ වර 93 වෙනි සුලෙත් සංග්‍රාමයේ අපි ජයග්‍රහණ කිරීම සූදානම් සිටිනවා. කලින් වර පැති 90 වෙනි සුලෙත් සංග්‍රාමයේ ජයග්‍රහණ කරා. අපි මේ වර ආනන්දේර හොඳ තරඟ ඇදීමර බලාපොරොත්තු වී සිටිනවා. හොඳ සූදානමක ඉන්නවා මේ වෙනුවට අපි කණ්ඩායම හොඳට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මහා තරඟ. අපිට ගිය අවුරුද්දේ බැරිවිච්චද අපි කොහොම හරි මේ අවුරුද්ද කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් ක්‍රිකට් පිටියේ ඉහළම ගෞරවය තම පාසලට හිමි කර දීමේ අරමුණින් ආනන්ද නාලන්ද දෙවිදුහල් ක්‍රිකට් ක්‍රීඩකයින් හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයට පිවිසෙනු ඇතී.